දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධාය නැදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය ඔක්තෝබර් 29 වනදායි. එය පසුගිය නොවැම්බර් 2 වනදා ඉවත් කිරීමට තීරණය කර තිබුණද එම ඇඳිරි නීතිය අද අලුයම පහතෙක් දීර්ඝ කෙරුණේ කොවිඩ් ආසාදිතයන් ශීඝ්‍රයෙන් වාර්තා වීමත් සමගින්. ඒ අනුව අඛණ්ඩව දින 10ක් ක්‍රියාත්මක වූ නිරෝධාය නැදිරි නීතිය අද අලුයම පහට ඉවත් කෙරුණා. दक्षिण अधिवेगी मार्गे वेलिपेन्न पिविसुमे यदातिबू मार्गबाधक अद अलुमिवत् किरुणे मेलेसेन මෙතර බස්නාහිර පළාතේ නිරෝධාය නැදිරි නීති ඉවත් කිරීමත් සමග කොළඹ මැනින් පොදු වෙළඳ සංකීර්ණය වෙත එළවලු තොග රැගෙන පැමිණි වෙළඳුන් අද දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. ඒ මැනින් වෙළඳ පොළ අද විවෘත කරන බවට පෙර දැනුම් දී තිබුණද එය විවෘත කර නොතිබීම හේතුවෙන් මේ නිසා අදාළියම එහි ඇති වූයේ උණුසුම් තත්වයක්. ज्येष्ठ नियोज्य पोलिस पति देशबंधु तेन्नकोन महता सह मैनिंग संगम यात्र पवती साक्षावधि तीरने आर्थिक मध्यस्थान वितयमु किरीमटाई නැයි අද එන්න කියලා දෙයකින් කටිනා ඔව් එන්න කිව්වේ පොඩි වැරදීමක් කියලා තියෙනවා අපි සතියකින් ඉදර PCR ඔක්කොම කරලා ඉවරලා අරිනවා දැන් මැනින් වෙනසලේ මේ සංගමේ මහතුරුන් විසින් අර ගිය සතියේ පවත්වපු පුවත්පත් සාකච්ඡාවට අනුව ඒකට සවන් දීලා ඉවරලා එළවලු රැගෙන අද උදෑසන සෑහෙන ලොඩි සංඛ්‍යාවක් අගනුවර පැමිණලා තිබ්බා නමුත් මේ ස්ථානයේ මේ තියෙන සෞඛ්‍ය ගැටලුව විශේෂයෙන් බඩු බෑම සහ පැටවීම සහ යොදා ගන්න නාටහාමි මහතුරුන් පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ සෞඛ්‍ය අංශයත් ඒ වගේම සියලුම ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඉතාලම ඉක්මනින් මේ මහතුරුන් ප්‍රශ්නට විසඳුමක් ලබා දෙනවා අපි අද සහ හෙට දවසේදී බලාපොරොත්තු වෙනවා මේ මැනින් වැළඳපොළට අදාළ මහත්වරුන්ගේ PCR පරීක්ෂණ ඉදා කඩමී සිදු කරන්න. ඒ අනුව මේ එළවලු තොග රත්මලාන සහ නාරහින් පිට ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කරනවා. නමුත් නාරහින් පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙත එළවලු රැගෙන වෙළඳුන් පැමිණියද ඒ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර නොතිබීම නිසා ඔවුන් යලි අසීරුතාවයට පත් වුණා. ඒ වඩරංගා මාසෙ මෙතන යන්න දෙන්නේ. අපි පිටකොටුට ආවා. එරියට ලොක්ඩවුන් කරලා කියලා නාරේමිට ආර්ථිකට එන්න කියලා කිව්වා අපිට. දැන් අපි දැන් කියන අපු මෙතන ඉවත් කරන්න කියලා අපු පොලිසියෙන් කියන්නේ. දැන් අපිට යණ යනවන් නැතුව අපි ඉන්නේ දැන්. එමෙන්ම මැනින් වෙළඳ පොලේ උද්ගත වූ මෙම තත්වය නිසා නෝරේලිය දිස්ත්‍රික්කයේ ගොවීන්ද සිය අස්තුන් අලෙවි කරගත නොහැකිව අපහසුතාවයට පත්ව තිබුණා. කිලෝ 8000ක් 10000ක් අතර මම ගිය කොළඹ මාකට් එකට එළවලු අඩවලට ඇරියා. මං ඉල්ලා හිටින්නේ මොකද්ද මේ රජේ තීරණයක් ගන්නකොට ප්‍රායෝගික දැනුමක් තියෙන පුද්ගලයන් ගන්නවා. මෙතර අද වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළඳාම් සඳහා විවෘත කෙරුණත් එළවලු තොග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණ සිටියේ නැහැ. විශාල එළවලු ප්‍රමාණයක් ගහන්න ඔතන ගොඩ ගැහිලා තියෙනවා. අද වෙළඳු ඇවිල්ලා නැහැ මේක අරගන්න ඇවිල්ලා නැහැ. ඉතින් මේකේ මේ ක්‍රමවේදේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. බස්නාහිර පළාතේ නිරෝධාය නැදිරි නීති ඉවත් කෙරුණද එම පළාතේ ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලාකృత වන බව ඊයේ නිවේදනය කෙරුණා. ඒ කොවිඩ් ව්‍යාප්ති අවදානම හේතුවෙන්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමඩකොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසල්වත්ත යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතිනු ඇත. එම ප්‍රදේශවල අද දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේද වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මේගමුව, පමුණුව, ජාඇල සහ සපුගස්කන්ද යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. යන්න බෑ යන්න වෙන්නේ යන්න. යන්න. කරෝ යන්න.
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ඉංගිරිය වැකඩ බටහිර යන ප්‍රදේශවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. මේ අතර හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරි කොටාෂ් කිහිපයක් යලි විවෘත කළ බව යුද හමුදාපති රුජිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අද පස්වරුවේ සඳහන් කළා. ඒ අනුව කුරුණෑගල නගර සභා සීමාවේ ඉලුපුගෙදර ග්‍රාම නිලධාරි කොටාෂ්වේ සහ කඩවීදිය හැර සෙසු ග්‍රාම නිලධාරි කොටාෂ් හුදකලා තත්වයෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම කුලියාපිටියේ පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර හම්මලව සහ ඉහළ කළුගමුව යන ග්‍රාම නිලධාරි කොටාෂ් හැර සෙසු ග්‍රාම ධාරි කොටාෂද හුදකලා තත්වයෙන් මුදාහැර ඇති බවයි යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ලේ පොලිස් බල ප්‍රදේශව තවදුරටත් පවතින්නේ හුදකලා ප්‍රදේශ වලසයි. නමුත් එලෙස හුදකලා කර තිබුණද මාවනැල්ල ප්‍රදේශයේ අද දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. वाहन करना कर लगे තෝරාගත් ප්‍රදේශයක් හුදකලා කරේ කියන්නේ මොකද තේරුම් ගන්න ඕනේ. ඊයේ දිනේ ගත්තත් ඊයේ 500ක් එද්දි 510ක් එද්දි මේ කියපු ප්‍රදේශවලින් තමයි වැඩිපුරම සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිත වෙන හොයාගන්නේ. කොවිඩ් යන්නේ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට. මේක තමයි ක්‍රමවේදය. මේක කඩන්න ඕනේ. පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට යන ක්‍රමවේදය කැඩුවේ නැත්තම් අපි මොන දේවල් ලොක්ඩවුන් මොන ඇඳිරි නීතිය දැම්මත් මොන හුදකලා කරත් මේක හරියන්නේ නැහැ. හේ හුදකලා කරපු ප්‍රදේශයට කිසි කෙනෙක්ට ඇතුල් වෙන්නත් බෑ. හුදකලා කරපු ප්‍රදේශයෙන් කිසි කෙනෙක්ට එළියට එන්නත් බෑ. ඒකයි නේ හුදකලා කරලා තියෙන්නේ මේ හුදකලා කරපු නගර දැනට බලාපොරොත්තු වෙන්නේ තත්ියකට පමණයි. අද උදෑසන 5 ඉඳලා ලබන සෞදුදා උදෑසන 5 වෙනකම් පමණයි හුදකලා කිරීමට බලාපොරොත්තු වෙන්නේ රජයේ විසින්. කොයි වෙලාවක හරි යම්කිසි ප්‍රදේශයක මේ තත්ත්වය තවදුරටත් නැතුනොත් පමණක් හුදකලාව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන ලබන ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ඝනති වරලසකට